මේක තමයි හොඳම කෑල්ල. දැන් බලන්න අතිවිශේෂ ගැසට් පත්‍රේ 17:39-3/2012 ජනවාරි 2 වෙනි සවුදා ඉදිරිපත් කරලා තියෙන්නේ 16 ඒ පිට. දැන් මොනවද මේකේ තියෙන්නේ කරු කතා මේ සභාපතිතුමනි? හොඳට අහගන්න 16.3 සීනි පිරිසුදු කිරීමෙන් හෝ නිස්සාරණේ ලබා ගන්නා ඉක්ෂුපාක. මොන කේල්මලක්ද මේ ඉක්ෂුපාක කියන්නේ? ඉක්ෂුපාක කියන්නේ මොලාසස්. මේකෙන් කරන්නේ මොලාසස් ගේන නීතියෙන් ඉඩ දෙන එක. මේ සීනි කිලෝ එකක්වත් හදන්නේ නැති හිඟුරාන සීනි කම්හලට මොලාසස් ගෙනල්ලා අරක්කු හදන්නද කියලා මම අහනවා. මේ මතට තිත ආණ්ඩුව ගෙනල්ලා තියෙන්නේ මේ රෙගුලාසි. ඒක අහන්න අපිට සාධාරණ අයිතියක් තියෙනවා. නමුත් අවසානක මොකද්ද? ඊට කලින් හොඳ කතාවක් තියෙනවා. මම ගිහිල්ලා බැලුවා වෙබ්සයිට් එකේ මේගොල්ලන්ගේ හිඟුරාන ගල්ලොය ප්ලාන්ටේෂන්. ඒකේ තියෙනවා ඒගොල්ලෝ ගාව තියෙනලු ප්‍රංශෙන් ගෙනාවු මැෂිම. ලපාඩ්ස් අ බේන් මැෂිමේ නම. දවසකට මොලාසස් මෙට්‍රික් ටොන් 30ක් මේ වලින් අම්බරලා ස්පිරිතු ලීටර් 9000ක් හදන්න පුළුවන්ලු. එහෙනම් කාටද මේ මොලාසස් ගේන්න ලයිසන් දීලා තියෙන්නේ කියලා අහන්න සාධාරණ අයිතියක් අපිට තියෙනවා. නිකන් එක එකටන් උලුප්පලා පෙන්නලා මේ ස්කෝරින් පොයින්ට් සෙලින් වැඩක් නැහැ. මේවයි සමස්ත ඇත්ත කතාවට බයින්න. සමස්ත ඇත්ත කතාවට බැස්සම පෙනේවි. හවුල් ව්‍යාපාරයක් තියෙනවා. මේකේ රුපියල් මිලියන 500ක් ආයෝජනය කළා තියෙනවා ඒ කම්පැනිය. ආණ්ඩුව මේ හවුල් ව්‍යාපාරයේ 51% බලයක් තියාගෙන ඉන්නවා. මෙන්න මේ කොන්දේසි මතයි මේව දීලා තියෙන්නේ. ඒ නිසා හර්ෂ මන්ත්‍රීතුමා ඇවිල්ලා සතමහක්කත් ගත්තද? සර්වහක්කත් ගත්තද? අතිස්තමයට සියබදර මොනවද හලෝ? මොනවද හලෝ? කොහොමද කතා කරන්නේ? මේ තොරතුරු ඔක්කොම වහලා අනුබල මෙම්බර් ඩෝන්ට් ඩිස්ටර්බ් ද අද මෙම්බර් ටු මච්. සර්වහක්කත් ඊග මම බලාසස් වලට එන්න. දැන් බලන්න ඔබතුමන්ලා කොච්චර වැරදි ගහකටද පුරුපුරා ඉන්නේ කියලා. සරමීම පුළුවන් නම් අපි හොඳ පොල්තරක් හදුවොත් අපිට අපනේනේ කරන්න පුළුවන් වෙයි. ඒක ගැන හිතුවට කමක් නැහැ කියලා මං හිතන්නේ. අපේ අරක්කු ගෙනිච්චාම හොඳ අරක්කු ගෙනිච්චාම පොල් අරක්කු ගෙනිච්චාම විදේශයන් වල ඉන්න මිනිස්සු විස්කි පැත්තකින් තියලා අරක්කු බොන්න පටන් ගන්න. ඔව් ඒ තරම් වටිනවා මේ අපේ අරක්කුව. ඉතින් මම මේ කියන්නේ මේ අරක්කු වල කිසිම දෝෂයක් මම දකින්නේ නැහැ. මත්ද තිත කියන්නේ ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන දේබදන්ට තිත. ඒකයි. එහෙම නැත්නම් මේ අඩියක් ගන්න මිනිසුන්ට තිත නෙවෙයි.